Sangeethe කතාවට කැමති ඔයාව පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරමු. ඒ තමයි ඉදිරියේදී ඉස්පිරිතාලේදී සීය බලන්න එන මහි සහ අසේනි කතා කරන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න ඕනේ කියලා හිතුණනම් එහෙනම් මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි අසේල කල්න සිරගත වීමත් එක්ක ඒ ලැජ්ජාවටම දරා ගන්න බැරුව දුකට ඇත්තටම සීයව රෝහල් ගත කරන්න සිද්ධ වුණා. ඉතින් මේ වෙන දේවල් ඇත්තටම අසේනටත් තේරුම් ගන්න බැරුවයි ඉන්නේ. අනිත් එක තමයි හැම තැනකදීම අසේලගේ හයිය තිබුණ අසේන්ලාට හැබැයි මේ වෙනකොට අසේලත් සිරබාරේ නිසා මේ වෙනකොට අසේන්ලාට උදව් කරන් ඉන්නේ මහීලා විතරයි. හැබැයි ඒ වුණාට කල්න නම් හිතන්නේ මහීලගෙන් උදව් අරගෙන මොනෝ කරන්නද කියලා. ඉතින් මහීලා සාමාන්‍යයෙන් පොඩි කණ්ඩායමක් නිසා ඒ කට්ටියගේ උදව් මොකටද කියලා තමයි හිතන්නේ. හැබැයි ඒ වුණාට ඔයා දන්නවා ඒ තමයි මහි මුළු ගමේම ජනප්‍රිය චරිතයක්. ඉතින් ඒ වගේම තමයි කල්න වෙනුවෙන් නොකරන දේවල් අසේල වෙනුවෙන් නොකරන දේවල් ගමේ කට්ටිය මහි වෙනුවෙන් කරනවා කියන දේ අපිට විශ්වාස කරන්නත් පුළුවන්. දැන් කල්න ළඟ පොලා තියලා ඊට පස්සේ මහි ඉක්මනින් මාවේ අසේන්ට මොකද වුනේ කියලා හොයලා බලන්න. ඉතින් කොහම වුණත් දැන් මේ වෙනකොට සීය ඉස්පිරිතාලේ අසාධ්‍ය මට්ටමක තමයි ඉන්නේ. ඉතින් සීයව ගොඩ ගන්න ඉක්මනින් අසේන්ලාට පුළුවන් හැකියාවක් ලැබේවි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අනිත් එක තමයි හදිසියෙම ඉස්පිරිතාලේ සීය ගත උනායින් මෙතනනුත් අපිට ගන්න දෙයක් තියෙනවා. සෝමෙල්ලාගේ වැරදි අහුවෙන්නෙත් මේ ඉස්පිරිතාලෙදිම වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අසේල්ට ලබා දීපු පොරොන්දුව රකින්න අසෙන්නි තවදුරටත් මහන්සි වෙන්නේ නැහැ. මොකද තමන්ගේ තාත්තගේ පොරොන්දුව රැක රැක හිටියොත් සිද්ධ වෙන්නේ තමන්ට උදව් ගන්න කවුරුත් නැති වෙන එක. ඉතින් ඒ නිසා තමයි අසෙන්නි මහිත් එක්ක මේ මොහොතේ කතා කළේ. ඉතින් ඒ දර්ශනය හැමෝටම සංවේදී අවස්ථාවක් සහ බලාපොරොත්තුවෙන් හිටපු අවස්ථාවක් බවට පත් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මහීව ස්පිරිතාලනොත් තෙලවන සේමනේ උත්සාහ කරත් හැබැයි ඉතින් අසේනි ඊටිඩ නොදේවි කියලත් බලාපොරොත්තුවක් තියෙනවා.